समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य कतमञ्चावुसो दुःखं अरिय सच्चं जातिपि दुःखा जरापि दुःखा व्याधिपि दुःखो मरणंपि दुःखं शोक परिदेव दुःख दोमनस्सुपायासा दुःखा यंपिच्छं न लभति तंपि दुःखं संकित्तेन पंचुपादा नक्खंदा दुःखाति। श्रद्धावंत पिन्वत्नी मित्नालिका वस्से विकासनीय करण मे धर्मानुशासनाव श्रवणीय करीमटाई मे सदहति पिन्वत् हेम दिनाम तेन बहुम श्रद्धाविं सूदानं वसिटिन्ने अदापे धर्मानुशासनावेहि दायकत्वे भारगेन कटयुतु करन्ने नयना रणसिंह भार्याव एवागेम गवित्री बसनायक दियनिय मनिंदु बसनायक पुतुनुवन प्रदीप पेरेरा बैनुवन एवागेम हरुणी लेलिय तमलु सह देवुमे ए मिनिबिरियन एवागेम रोविन मुनुबुरा गोनपोल वीदियगुड पारे अंक देशीय तिस्तुनिंग बी निवसे जीवत्त सिटी लाल बसनायक महात्मा मिय पल्लवस पत्तिला ददास विशेके नमवेनी मास दहा नमवन दिनेट वर्षयक प्रियम निमित्तें सिदुकुरल लबन पुन्यानुमोदना किरीमे पिंकम एवागेम एलएसपी पेरेरा महात्मिय आदरणीय मैनियन डीसी रणसिंह महात्मा ताता डीएलपी पेरेरा महात्मय अम्मा तेमिस बसनायक ताता प्रियानी दमयंति बसनायक सोहिरी एतुलु नमिन मियगे सिहि कटयुतु सियलु ज्ञातीत मित्रादींट मे पिं अनुमोदन वेवा ए समगम देनट रोगातुर वी सिटिन लोकवासी सियलु दिनाटमत निदुग निरोगी सुवपत् भावे लभेवा चिरजीवने दिगासरी संपत्ति लभेवा कियन उतुम प्रार्थना वेन सिद्ध करन पिंकम पिन्वत्नी अदापे धर्मानुशासनावेहि मातृका वशयेन तबा गत्ते दुख पिलिबंदव बुदुरजानन वहन्से धम्मचक्कप्पवत्तन सूत्रे देशना करंटे दुनु एकतरा धर्म पाठया ए दमसक पवतुं सूत्रे बुदुरजानन वहन्से बर्ण सिसिपतन मिगदाये वेडेइन वेलावक पस्वग महानुं अरमुनुकरगन देशना कले यदि भाग्यतुन महान्से मतक करनवा पैविद्यक विसिंग नोसेवेयुतु अंत देखाक्तियनवा
ඒ අන්ත දෙක නම් කාමසුකල්ලිකාන යෝගයත් අත්තකිල මතාන යෝගයත් මේවා ලාමකයි එවාගේම ග්‍රාම්‍යයි පෘථග්ජනියන් විසින් පුරුදු කරපු දේවල් එවාගේම අනාර දේවල් එනම් මේ අන්ත දෙකට නොවැටි නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මහන්නේ මධ්‍යම ප්‍රතිපදාවට ආවා. ඒ තමයි අරෂ්ඨායික මාර්ගය. ඒ අරෂ්ඨායික මාර්ගයේ නුවණැස පාදනවා කෙලෙසුන් සම්සිඳවනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසත් ඒ වගේම නිවන පිණිසත් හේතු වෙනවා. භාගතුන් වහන්සේ වදාළ මහන්නේ තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද ඒ අරෂ්ඨායක මාර්ගයේ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිවේද කරන්නටත් පුළුවන් සම්බෝධිය පිණිසත් නිවන පිණිසත් හේතු වෙනවා. චතුරාර්ය සත්‍ය කියන එක මේ ලෝකේ බුදුවරු පහළ වුණත් නැතත් පින්නතුනි හැමදාම තියෙනවා. නැත්තේ අවබෝධ කරගන්න කෙනෙක්. අනේ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා ඒ කියන්නේ අවබෝධ කරගත්තු කෙනෙකුට තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කළේ දුක විතරයි. බුදුහාමුදුර විතරයි පින්නතුනි දුකට හේතුව කියලා දුන්නේ. ඒ මදිවට බුදුහාමුදුර දුක නැති කරන්නත් කියලා දුන්න දුකින් මිදීමේ මාර්ගයක් කියලා දුන්නා. අපිට නිසා මේ ලෝකේ යමුතුයෙන් පින් පව් හොයන්න කුසල් අකුසල් හොයන්න ඒවට මහන්සි වෙන දෙයක් නැහැ. අපිට හොයාගන්න බැරි අමාරු දේ බුදුහාමුදුරුව තනියෙන් දුක් විඳලා පින්නතුණිය අවබෝධ කරගත්තා. එතකොට මේ ඇසක් තියෙනව නම් පින්නතුණි මේ ඇස කියලා කියන්නේ පුරාණ කර්මයක් බව අපි දන්නවා. පුරාණ කර්මයක් කියලා කියන්නේ පෙර කරන ලද හේතු තිබුණු නිසායි පින්නතුණි මේ දැන් ඵලය සකස් වෙලා තියෙන්නේ. අපි එදා හේතු සකස් කළා. මොකක් හදන්නද? ඇහැක් හදන්න අපි එදා හේතු සකස් කළා. කනක් නාසයක් දිවක් ශරීරයක් හදන්න පින්නතුණි අපි අතීතයේ හේතු සකස් කරානේ. ඒ හේතු සකස් කරපු නිසායි මේ වර්තමානයේ තුලෙහි ඵලය කියන එක ලැබිලා තියෙන්නේ. ඒතර අතීතෙන් අපි රූප දැකලා හිතින් අහවර කරගත්තා නම් ආපහු බලන්න පින්නතුණි අපිට ඇහැක් ලැබෙයිද? නැහැ. නමුත් අපිට එදත් බල ඉවර කරගන්න බැරි වුණා. අදත් බල ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙත් පින්නතුණි ඇහැක් ලැබෙනවා. එදාටත් බලන්න පුළුවන්. එනිසා තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා ඇසින් රූප දැකපු තැන මේක නිරුද්ධ කරන්න ඕනේ. කනින් ශබ්ද අහපු තැන නිරුද්ධ කරන්න ඕනේ. අන්න එතකොටයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්නම් දන්නව ඇහැ රූපයට සංයෝජනක් නැහැ නේ රූපේ ඇසට සංයෝජනක් නැහැ. එනිසා ඇසයි රූපය දෙකකට බැඳුනොත් තමයි පින්නතුනේ සංයෝජනයක් තියෙන්නේ. යත් තීක්ෂණ ප්‍රඥාවෙන් මේක ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය කපල 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 පින්නතුනේ අයින් කරන්න ඕනේ. ඒකදී මේ ඇහැ අන්ධ කරගත්ත කියලා ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. බාහිර ලෝක රූපවලට හානි කළා කියලා ඒත් ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ ඒක අපූර්වවට කර බව පින්නතුන් දන්නවා. ඒ කියන්නේ ඇහැට හානි කරගත්තෙත් නැහැ. බාහිර ලෝක රූපවලට පින්නතුනි හානි කළෙත් ඇස විතරක් නෙමෙයි පින්නතුනි කනත් පුරාණ කර්මයක්. අපි කනින් ශබ්ද අහලා එදා ඒක ඉවර කරගත්තා නම් අදා අපිට ඒක ලැබෙන්නේ නැහනේ. ඒකෙන් කෙටියෙම කියනං හේතු සකස් කරපු නිසායි පින්නතුනි ඵලයක් ලැබිලා තියෙන්නේ. එසා බුදුහාමුදුර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී මතක් කරනවා ඉදං කෝපන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මේ තමයි දුක්ඛ අරිය සත්‍ය. මොකද්ද? ඉපදීම දුකයි, ජරාපි දුක්ඛා ජරාවටපත් වීම දුකයි, ව්‍යාතිපි දුක්ඛෝ ලෙඩ වෙන එකත් පින්නතුනේ දුකයි.
මරණපි දුක්ඛං මරණයට පත් වෙන එකක් දුකයි. අපි ඒ සම්පයෝග වාප්‍රියන්නක එක්වීමත් දුකයි. පියෙහි විප්පයෝග දුක්ඛ ප්‍රියන්නක ප්‍රියන්ගෙන් වෙන්වීමත් දුකයි. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ කෙටියම කියනනම් මේ මුළු පංචපාදානස්කන්ධේම දුකයි. එතකොට ඉපදුණු නිසයි පින්නතුනි මේ ටික මේ හැම දෙයක්ම දකින්න ලැබුණේ. ජාතිපි දුක්ඛා ජරා මරණ වට කරගෙන දැන් පහර දෙනකොට අපිට තේරෙනවා පින්නතුනි කුසලයේම තමයි දැන් කරන්න ඕන කියලා. වෙන කාගෙනම් පින්නතුනි පිහිටක්ද අපිට කුසලයේ හැර. පින්නතුනි අතීතෙත් මේ මහ පොළව එකම සුසාන භූමියක් බවට පත් වෙලා ඉවරයි. මේ බණ කියන තැන මගේ දේහේ මීට කලින් මිහිදන් කළ නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒසම් මේ මුළු මහ පොළොවම පින්නතුනි අතීතයේ සුසාන භූමියක් බවට පත් වුණා. වර්තමානයේත් පින්නතුනි පත් වෙමින් පවතින මේක දකින්න පුළුවන් නේ. අඩියෙන් අඩියට පින්නතුනි කපලා කපලා මිනී තැන්පත් කරන්නේ. මිහිදන් කරන්නේ. එතකොට ඕන කෙනෙකුට තේරෙනවනේ පින්නතුනි අතීතේ මේ මහ පොළවේ මිනිහෙක් වලදාප නැත්තනම් කොහෙන්ද හොයන්න පුළුවන්? බුද්ධ කාලේ මිනිස්සෙක් හිටියා උපසාල කියලා. මේ උපසාල කියන බමුණ දවසක් තමන්ගේ පුතාට කතා කරලා කියන පුතේ කවදා හෝ දවසක මන් නැති වුණොත් මේ ලෝක කිසි කෙනෙක් වලදාප නැත්තරක මා වල දාන්න කිව්වා. එදා මේ පුතා අහනවා තාත්තේ මැරෙන කලින් එහෙම දණක් මට කලින් පෙන්නන්න මම එතකොට වල දාන්නම් කිව්වා. ඊට මේ උපසාල බමුණ පුතත් එක්කගෙන යනවා පින්නතුනේ කන්දක් උඩට. ගිහලා කියනවා පුතේ අපි දෙන්න මේ කඳුර නැගි කොච්චර අමාරු වෙන්ද? මිනිහෙක් කොහමද මිනිහක් උස්සගෙන මෙච්චර උඩහට එන්නේ? ඒසා පුතේ මෙන්න මෙතන හොඳයි කියලා කන්දේ තනක් සලකුණු කරලා කන්දත් බැහැගෙන එනවා. එනකොට එන්නේ පින්නතුන ජේතනාරාම පස්තර ඉස්සරහින් මේ මනුස්සයට හිතෙනවා මෙච්චර දුරක් ආපු එකේ පන්සලට ගිහලා බුදුහාමුදුරුවොත් හම්බෙලා ගියොත් පාඩුවක් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න කියා. එදා භාගතුන් වහන්සේ කියනවා අහන උපසාල මේ මහ ගිනිදමල් කොහෙද ගියේ? ස්වාමිනී භාගතුන් වහන්සේ මම මේ පුතත් එක්ක අර ඈත පේන කන්ද මුදුනට ගියා කිව්වා. එහි ගියේ මොකටද? මං කව බුදුහාමුදුරුවනේ මම මැරුණට පස්සේ මේ ලෝක කිසි කෙනෙක් වල දාපු නැතනක මා වල දාන්නේ කියලා. එතකොට එතන තෝරගත්තේ බුදුහානේ මීට කලින් කවුරුත් වල දාලා නැහැ කිව්වා. පිනුන් දන්නවා බුදුහාන්ට තියෙන අතීතය බලන්න පුළුවන් නුවණක්. භාගතුන් වහන්සේ බලලා කියනවා උපසාල නුඹ ඔය කන්දෙත් කන්ද මුදුන යවටත් ආත්ම භාව 500ක් මීට පෙර මිහිදන් කළා තියෙන බව මතක තියාගන්න කිව්වා. ආත්ම භාව 500ක්. ඒ නිසා උපසාල මැරෙනට පස්සේ මිහිදන් කරන තැන නෙවෙයි හොයන්ට ඕනේ. මැරෙනට පස්සේ යන්නේ කොතැනට? දණ්ඩිතෙන්ට වැඩ කරගන්න කිව්වා. ඒකෙන්ම තේරෙන්නේ පින්නතුනි මේ මහ පොළවේ සුසාන භූමියක් බවට පත් නොවෙච්ච තැනක්. ඒ කියන්නේ මිනිහෙක් වලදාප නැත්තනක් පින්නතුනි මේ මහ පොළවේ නෑ කියලා. භාගතුන් වහන්සේ වදාලා කතමාචාවසෝ ජාති. ජාති කියලා කියන්නේ ඉපදීම. යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති සංජාති උක්කන්ති අබිනිබ්බන්ති. කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. එතකොට ජාතිය කියලා කියන්නේ ඒ සත්ත්ව සමූහයාගේ ඉපදීමක් වේද, ඒ වගේම හටගැනීමක් වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද, මේ තමයි ජාති කියලා කියන්නේ. يعني ආයතන හැදෙනවනේ. ඒ තමයි ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය. කෙටියෙන්ම කියනවා නම් බුදුහාර දේශනා කළේ මේ ස්කන්ධ පංචකයක් ඇති වුණා නම් ඒක තමයි පින්නතුනි ජාති. භාගතුන් වහන්සේ වදාළ අතීත පංචස්කන්ධයේ ලුහුබැඳ යන්ට එපා.
අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරන්නටත් එපා. ඇයි? අතීත පංචස්කන්ධයේ පින්නතුන ඉක්මලා ගිහිල්ලා ඉවරයි. නමුත් නූගත් පෘථග්ජන පුජ්‍යලයා කරන්නේ මොකද්ද? අතීතෙම මෙබඳු රූපයක් ඇතුව හිටියා, මෙබඳු වේදනාවක් සංඥාවක් ඇතුවගලා ඒ පිළිබඳව පින්නතුන හිතලා සතුට වෙනවා. ඒ සතුට වීම තුල මතක තියා ගන්න ඕනේ නැවත නැවතත් වර්තමානයේ තුල පින්නතුනි අනාගතයට ඵලය හදන්න හේතු සකස් කරනවා. අනාගත පංචස්කන්ධයේ ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? අනාගතේ මම මෙබඳු රූපයක්, මෙබඳු වේදනාවක්, මෙබඳු සංඥාවක් ඇතිව උපදීවා කියලා පින්නතුනි ඒ පිළිබඳව සිතක් ඇති කරගන්නවා. ඒ පිළිබඳව හිතලා සතුට වෙනවා. දැන් කරන්න ඕනේ මොකද්ද? ලැබිච්ච පංචස්කන්ධයක් තියෙනවනේ මේ කුණු කයක්. මෙන්න මේක පිළිබඳව නුවණින් අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් කෙනෙකුට දකින්න පුළුවන් නම් පින්නතුනි ආන්න ඒක තමයි. එතකොට තේරුම් ගන්නවා කවදාවත් පින්නතුනි මේ පිළිබඳව හිතක් කලවයිද මේ පංචස්කන්ධේ? නෑ, මේ පංචස්කන්ධේ හිතක් කලවන්නේ නෑ. ඇයි? ඒ පුජ්‍යලය දන්නව පින්නතුනි මොකද්ද? තථාගත බුදුරජාණන් වහන්සේ මට දේශනා කළ තියෙනවා ලැබිච්ච පංචස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් දැකලා නුවණින් මෙනෙහි කරන්න කියලා. ඊළඟට බුදුහාමුදුරුව වදාලා කතමාචාවසෝ ජරා, ජරාව කියන්නේ මොකද්ද? තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ත චත ආයුනෝ සංඝාන ඉන්ද්‍රියානං පරිපාකෝ අයං උච්චතාවසෝ ජරා. උපන්නා වූ සත්වයන්ගේ ජරාවක් වේද, දිරණ බවක් වේද, දත් කැඩුණු බවක් වේද, කෙස්ලොම් පැසුණු බවක් වේද, සම රැලිගැසුණු බවක් වේද, ආයුෂයේ පරිහානියක් වේද, ඉන්ද්‍රියන්ගේ පින්නතුනි මොහු කුරා යෑමක් වේද, මේක තමයි ජරා කියලා කියන්නේ. ඒකනේ පින්නතුනි බුලින් කිව්වේ ඇහැ කියලා කියන්නේ පුරාණ කර්මයක් කියලා. ඒ හේතුව ඇති වෙච්ච තැනම පින්නතුනි හේතුව නැති කළා නම් ඒ ඵලය සකස් වෙන්නේ නැහැ නේද? ඒ ඇතුණු තැනම නිරුද්ධ කරන්න ඕනේ. මේ ඇසින් රූප දකින්න එපා කිව්ව නෙවෙයි, රූප දැක්කත් ඒක පින්නතුනි ආයි මනසට දාගෙන මනසින් භුක්ති විඳලා එහෙම කරන්නට හොඳ නැහැ. එතකොට රාගය තුලම පින්නතුනි මේ හිත පල් වෙනවා. නමුත් ඒකට බැරි වෙලාවක් හරි විරාගය එකතු කළොත් ප්‍රතිවිරුද්ධේ පින්නතුනි රාගය ටික ටික පහ කරගන්න, දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. දුක පින්නතුනි තුන් ආකාරයිනේ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ එදිනෙදා ජීවිතයේ ගත කරනකොට ඇති වෙන කටුක වේදනාවට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. එතකොට විපරිණාම දුක්ඛය කියන්නේ පවතින තත්ත්වයේ පින්නතුනි වෙනස් වෙනවා. දැන් පිනොදන්නම කලකදී මේ ඇස් දෙක පේනවා, කලකදී නොපෙනෙනවා, කලකදී සුද වෙනවා. මේ පින්නත් විපරිණාම දුක්ඛය. සංඛාර දුක්ඛය කියලා කියන්නේ හේතු අහෝසි වෙනකොට පින්නතුනි ඵලයත් අහෝසි වෙනවා. මේ ආත්මේ මේවා ඇස් දෙකක් ලැබුණායි කියලා ඊළඟ ආත්මෙත් මේ වගේ ඇස් දෙකක් ලැබෙයි කියලා කියන්න බෑ පින්නතුනි. දැන් මේ ආත්මේ මේ වගේ ඇස් දෙකක් ලැබුණේ ඊට අදාළ වෙන කුසලයේ ගියාත් පින්නතුනි කරපු නිසානේ. භාගතුන් වහන්සේ දවසක් පින්නතුනි මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ පූර්වාරාම ඉදගෙන බුදුහාරු පිට තවනවා. මේ පිට තවනකොට මෙතෙන්ට වඩිනව පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ. වැඩලා උන්වහන්සේ බුදුහාඳුරන්ට කියන බුදුහාඳුනේ පිට තවන ගමන් ආනන්ද හාමුදුරුව කියන භාගතුන් වහන්සේ ඉස්සර නම් මේ බුදුසිරු හරීම ලස්සනයි කිව්වා. දැන් ටිකක් රැලි වැටලයි කිව්වා. බුදුහාඳුර මතක් කළා ආනන්ද ඕක මට කියන්න එපා. ජරාවට නින්දා වේවා කියලා හිතාගෙන තවන්න එතකොට හරියයි කිව්වා. ඒ කියන්නේ
මේ බුදු සිරුර රැලිගස්සෙපු එක ආනන්ද මම කරපු දෙයක් නෙවෙයි ජරා විසින් කරපු දෙයක්. තොර කොච්චර යමක් පින්නතුන එතන හිතන්න තියෙනවද? දැන් ධර්මය අවබෝධ කරගත්තත් බුදුහාමුදුරුවෝ. නමුත් අවබෝධ කරගත්ත බුදුහාන්ට සිද්ධ වුණේ පින්නතුනේ ධර්මයට යටත් වෙලා ජීවත් වෙන්නනේ. භාගතුන් මහන්තරත් පින්නතුනේ වුණා නම් අපි ගැන මොන කතාවද? ඊට පස්සේ කියනවා කෙස්ලොම් පැසුණු බවක් තියෙනවද? ඒ වගේම සම රැලිගැසුණු බවක් තියෙනවද? ආයුෂයේ පිරිහීමක් තියෙනවද? මේක තමයි ජරා කියලා කියන්නේ. ඊළඟට භාගතුන් මහන්සේ වදාලා කතමංචාවුසෝ මරණං මරණය කියන්නේ මොකද්ද? ඒ සත්වයන්ගේ ඒ නිකාය වලින් ඒ භව වලින් පින්නතුනේ චුත වීමක් තියෙනවද? බිඳීමක් තියෙනවද? අතුරුදහන් වීමක් තියෙනවද? මිය යෑමක් තියෙනවද? ශරීරයේ දැමීමක් තියෙනවද? මේකට තමයි මරණය කියන්නේ. අපි කවුරුත් පින්නතුනේ මේ ලෝකෙට උපදිනකොට ඉපදුනේ තනියෙන් අඩාගෙන. අපි කවුරුත් hina වෙලා ඉපදුන්නේ නැහැනේ. අපි ඔක්කොම ඉපදුනේ අඩාගෙන. හැබැයි උපදිනකොට තනියෙන් අඩාගෙන ඉපදුනාට දෙන්නෙක් සතුටුනා නේ. තමයි අම්මයි තාත්තා අනේ මට පුතෙක් අපිට දුවෙක් ලැබුණා කියලා. හැබැයි යම් දවසක ඒ අඬපු කෙනා තනියෙන් අඬපු කෙනා මේ ලෝකෙන් සමු ගන්නකොට මුළු පවුලක් ගමක් අඬවගෙන පින්නතුනි මේ ලෝකෙන් සමු ගන්නේ. එයා තිබිරි ගිය කියලා කියන්නේ මේ ජීවිතේ ආරම්භය නෙවෙයි. සුසාන භූමිය කියලා කියන්නේ මේ ජීවිතේ අවසානයවත් නෙවෙයි. තිබිරි ගෙවල් දාස් ගානක් පහු කළයි අපි කවුරුත් මෙතෙන්ට ආවේ. තව සුසාන භූමියක් වෙන පිණි තමයි පින්නතුනි අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ. ඒ සුසාන භූමිය කොහෙද කින්ද මන්ද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ සුසාන භූමිය කොහෙද කින්ද මන්ද කියලා අපි කාටවත් කියන්න බෑ. හේතු ඕන තරම් පින්නතුනි වර්තමානයේ තුල දකින්න පුළුවන්කම තියෙනවා. අපිට බය තියෙන්නේ වසංගතයටවත් මරණයටවත් නෙවෙයි, මේ බැඳීම් අතහැරලා යන්න වෙයි කියන බය පින්නතුනි අපිට තියෙන්නේ. ඒක තමයි මේකේ ඇත්ත. නමුත් යම් කෙනෙක් ඒ බැඳීම් අතහැරලා මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයා මේ ලෝකෙන් ඕන වෙලාවක පින්නතුනි සමු ගන්නකොට දුකක් නැතුව සමු ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි සමහරු කියන්නේ මරණයට මම සූදානම්. පරලොවට මම සූදානම්. ජීවිතේ අවසාන කාලේ ශ්‍රාවකයෙක්ගෙන් අසරණ භාවයක් බුදුහාමුදුරුවෝ පින්නතුනි කොතනකවත් බලාපොරොත්තු නැහැ. භාගතුන් වහන්සේ බලාපොරොත්තුනේ තමන් දේශනා කළ ධර්මයේ තුල මගේ ශ්‍රාවකය රැකවරණය ලබයි කියලා. සමහරුන්ගේ ජීවිතයේ අවසාන කාලේ දුක් විඳින බැරිකමට ඇඳන්ගුඩ ඉක්මනට පින්නතුනි මේ ලෝකෙන් යන්න හිතෙනවා. ඒකනේ මැරෙන්න හිතෙනවා. මොන කර්මයක්ද මේ මැරෙන්නෙත් නැහැනේ ඒ වගේ කතා. එහෙම පින්නතුනි අපි බලාපොරොත්තු නැයි කියලා අපිට දුක විඳින්න බැහැ කියලා අපිට ඕන විදියට මේ ලෝකෙ ඉක්මනට සමු ගන්නෙත් නැහැ. මොකක් හෝ ගෙවන්න තියෙනම නම් ඇඳ උඩ හරි කමක් නැහැ පින්නතුනි ගෙවල අවසන් කරලා යන්න ඕනේ යන්න වෙන්නෙත්. ඒක තමයි ඇත්ත කතාව. සමහරු යන්නම නොදී ඇඳන් උඩ සෑහෙන කාලවල පින්නතුනි තියන් ඉන්නවනේ. බුදුහාඳුර බලාපොරොත්තු වෙනෙත් පින්නතුනි අපෙන් ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් ජීවිතන කාලේ අසරණ නොවේ ධර්මියත් එක්ක කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් එතන ශ්‍රාවකය කවදාවත් අසරණ වෙන්නේ නැහැ. හැබැයි ඒ ජීවිතයේ අවසාන කාලෙත් ධර්මයේ තුල පිහිටන නම් පින්නතුනි ජීවිතේ මුල මැද කියන මේ හැම පැත්තක් මෙදාට ශක්තිමත් කර තියෙන ඕන ධර්මයේ ධර්මයෙන් එක ශක්තිමත් නැත්තම් පින්නතුනි අවසානයේ කොහොමත් මුණ දෙන්න බැරි වෙනවා. නමුත් ධර්මයනු හිත හදාගත්තු ගිහියෝ පවා පින්නතුනි අවසාන මොහොතේ ජීවිතයේ අවසාන කාලේ බොහෝ මොහොතට පින්නතුනි තමන් කරපු පින්කංගනේ ඉඳලා සතුට වුණා.
නිකන් ඉන්න එපා පින්නතුනි කොයි වෙලාවකවත් මොකක් හරි කුමන හෝ වැඩක යෙදෙන්නේ නැහැ. ඒ නිකන් ඉන්නකොට තමයි මේ ජීවිතේට නැත්තම් මේ හිතට රාග දේශ මෝහ ආදී සිතුවිලි පින්නතුනි උපදින්නේ. අපිට පුළුවන් කහපාට හිස් කුඩයක් අරගෙන ඕක මුතු කුඩයක් කරන්න. පබලෝ ටිකක් අල්ලන්න. ඒ වගේ දෙයක් හරි පින්නතුනි පටන් ගත්තොත් මාසයක් දෙකක් නෙවෙයි මාස 6ක් 7ක් යන්නත් පුළුවන්. ඒත් කමක් නැහැ නේ පින්නතුනි. ඒ කාලේ පුරාම ඒ ඇත්තගේ හිත බුද්ධාලමන ප්‍රීතියෙන් ඉපිලීගෙන යන විදියට ඒ ඇත්ත මනස හදාගෙන තියෙනවා. ඇයි පබලුවක් අල්ලන අල්ලන වාරයක් පාසා ඒ ඇත්ත බුදුගුණ සිහි කරගෙන පින්නතුනි ඒක හදන්නේ. මුතු කුඩයක් හදුවා කියලා කියන්නේ බුදුහාන්ට බුදු කුටියක් හදුවා සමානයි. සමහර බුද්ධ පූජා වල අසල ලේන් සුමානවා. ඒව පින්නතුනි හොඳයි. එක කිව්වේ අඳුම තරමේ ඇඳකට දිය වෙලා යන ජීවිත බවට පත් කරගන්න නැතුව බණ පොතකින් දවසකට පිටු 10ක් හරි කියවන්න පුරුදු වෙන්න. පිටු 10ක් කියවන්න පුරුදු වෙන්න. එතකොට තමන්ට ඇඳකට ගියාම තේරෙනව පින්නතුනි ඇඳට ගියාම මම අද ජීවිතේ දවසේ මොනතරම් ලස්සනට වටිනාකමක් ඇතුව ධර්මයේත් එක්ක ජීවත් වුණා ධර්මයේත් එක්ක කටයුතු කළාද කියලා. රාත්‍රී කාලේ ඇඳකට ගියාට පස්සේ යම් කිසි වෙලාවකට ගෙනගුණ අද මම මොනවද කළේ? මොනවද කරගත්තේ? මුකුත් නැතුව පින්නතුනි එහෙම ඉන්නකොට තමන්ටම තමන්ගේ ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවනේ. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා කතමා චාවුසෝ සෝකෝ মানে සෝකය කියන්නේ මොකද්ද? සෝකය කියලා කියන්නේ වෙසනයන්ගෙන් යුක්ත සත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් අතුරින් එක්තරා දුකක් ස්පර්ශ කරලා යම් කෙනෙක් වැළඳගත්තාද යම් සෝකිරීමක් ඇද්ද ශරීර අභ්‍යන්තරයේ වීරණ ස්වභාවයක් ඇද්ද මේක තමයි පින්නතුනි සෝකෝ කියලා කියන්නේ. එතකොට මේ බැඳීම ලිංගතුකම සෙනෙහස වැඩිකම නිසායි පින්නතුනි වෙන්වීමේ දුක ඇති වෙන්නේ. ඒක ස්වභාවිකයි. සමහර වින්නෝ පින්නතුනි දැන් දරුවෙක් නැති වුණොත් එහෙම දරුව නැති වුණු ඒ මිනිය තිබුණ තමයි නිදාගන්නේ. කොට්ටෙත් නෑ මෙට්ටෙත් නෑ මුකුත් නෑ එහෙම නිදාගන්නවා. තොර ඒ තුල පේරුම් ගන්න ඕන පින්නතුනි මේක මේ විදිහට සිද්ධ කළා වැඩක් නැහැ කියන එක. සමහර දරුවෝ ඉන්නවා මේ ලෝකෙට අවිල්ලා පින්නතුනි ඉක්මනට මේ ලෝකෙන් යනවා. හැබැයි යන්නේ දෙමව්පිය කුසලයට ඇදලා දාලා. ඒ කියන්නේ ඒ දරුවගේ නැතිවීම හොඳයි කියන එක නෙවෙයි. ඒ දරුව නැති වුණත් පින්නතුනි මේ ලෝකේ ඉක්මනට සමු අරගෙන ගියා දෙමව්පියන්ට මහ විශාල කුසලයකට ඇදලා දාලා ඒ දරුව මේ ලෝකෙන් සමාලයට සමු ගන්න. එතකොට ඒ දරුව නිසා දෙමව්පිය හරියට පින් කරනවා. බුදුහාමුදුරුවෝ දවසක් කැලේ වැඩ ඉන්නකොට දේවතාවෙක් ඇවිල්ලා අහනවා බුදුහානේ ඔබ හතරේ කැලෑවේ තනියෙන් ඉන්නකොට නිකන් දුකක් එමේ තෙන්නේ නැද්ද කියලා ඇහුවා. බුදුහාරකෝ මට දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද කියලා ඇහුවා. මුකුත් නැතිනේ පාත්‍රය හොඳයි මගේ සිවුර හොඳයි දිරලා ගිහිල්ලා නැහැ. දුක් වෙන හේතුවක් නැහැ නේ මට. ඊට පස්සේ මේ දේවතාව වහනවා බුදුහානේ ඇත්තට ඔබ හන්සේ සතුටින් දින්නේ කියලා ඇහුවා. දැන් බුදුහාරකුනේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දැන් අපි කවුරුත් බලාපොරොත්තු නොවන උත්තරයනේ පින්නතුනි බුදුහාමුදුරු දුන්නේ. දැන් අපි මේ දවස්වල ඇහුවොත් කොහොමද කියලා අපි කියන්නේ ඔන්න ඔහේ ඉන්නවා කියලානේ. මොකද මේ දේවතාව වහනවා දුකෙන් දින්නේ බුදුහාන්නේ දුක් වෙන්නේ මට මොනව නැති වෙලාද සතුටෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දේවතාව අන්තිමට කියනවා දේනේ සතුටකුත් නැති දුකකුත් නැති ශ්‍රමණයෙක් මම ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මෙතන මේ කියන්නේ පින්නතුනේ බුදුහාර ලොකු අර්ථයක් කියන දේවතාවට කියනවා දේවතාවනි මේ ලෝකේ මිනිස්සු දුකේදී එකයි සැපේදී තව එකයි. මට ඒ දුක සැප දෙකම උපේක්ෂා සහගතව දරන්න පුළුවන් කිව්වා.
අපිට දුකක් වෙනකොට තමයි පින්නතුනි අපි යම් කිසි සැපයක් මොකක් හරි සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ. අපිට සැපේ තියෙනකොට පින්නතුනි දුක තේරෙන්නේ නැහනේ. මේ කිව්වේ සැප විඳින්න එපා කියන එක නෙමෙයි පින්නතුනි. මේ සැප විඳිනකොට තේරුම් ගන්න ඕනේ මම මේ පෙර කරන ලද පින හේත කොටගෙන මේ සැප විඳින්නේ. හැබැයි ඒ පින අවසන් වෙනකොට ආපහු දුකට වැටෙන්න පුළුවන්. දේවතාවනේ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා, සැප විඳිනාට වැඩුණාට පස්සේ මිනිස්සු ආපහු දුකට වැටෙනවා මේ කියුවා. ලස්සන මාලිගාව වගේ පින්නතුනේ ගෙවල් තියෙනවා. හැම එකක්ම නෙවෙයි, බාහිරින් බලනකොට හැමලා හරි ලස්සනයි. නමුත් අපි හිතනවා ඇතුළේ ඉන්න මිනිස්සුත් හරි සැපට ඇති කියලා. ඔක්කොම නෙවෙයි පින්නතුනි, ඔය බොහෝ තැන්වල දකින මතු පිටින් දකින දේ සැපයි කියලා අපිට නිකන් තේරුණාට ඇතුළාන්තයේ පින්නතුනි මහ දුකක්. ඒ සමහරු පින්නතුනි සැපයි සැපයි කියලා භුක්ති විඳින්නේ පෙර පිනනේ. බණ පොතක් කියවන්න, බුදුන් වඳින්න, බණක් භාවනාවක් කරගන්න මොහොකටවත් පින්නතුනි වෙලාවක් නැහැ. අර පෙර කරගත්තු පිනම භුක්ති විඳින ජීවත් වෙනවා. එතකොටේ සැපය කියලා කියන්නේ පින්නතුනි ඒ මේ ලෝකේ වශයෙන් විඳින දේ පෙර ජීවිතයේ කරගත්තනේ. මේ කියන්නේ ඒ ගෙවෙන පින් වලට හරියන්න පින්නතුනි අලුතෙන් පින් එකතු කරන්න ඕනේ, නැත්නම් ඉදිරි භවගාමී ජීවිත දුක්ඛදායක ස්වභාවයට පත් වෙනවා. ඊළඟට බුදුහාමුදුරුව වදාලා කතමාචාවුසෝ පරිදේවෝ යම්කිසි වසනයක් අතුරෙන් එක්තරා කිසියම් දුකකට යටකරන ලද පුජ්‍යලයාගේ නම පමණක් කියා පින්නතුනි ගුණ වර්ණන වර්ණා කළ හඬනවා. එදා පරිදේවය කියලා කියන්නේ. ඉතින් අනේ මගේ පුතා මේ විදියයි මේ විදියයි කියලා පින්නතුනි මේ විදිහට ඇඬීම කරනවා. ඒක නැත්තේ නැහැ පින්නතුනි. තිය නමුත් බුදුහාර දේශනා කළ එක තේරුම් ගන්නට ඕනේ. ඒ බැඳීම සෙනෙහස ලෙංගතුකම නිසානේ පින්නතුනි එහෙම නම කිය කිය ගුණ කිය කිය කෙනෙක් අඩන්නේ වැළපෙන්නේ. මේ ලෝකේ මරණයේ පින්නතුනි බුදුහාමුදුරුව කොටස් හතරකට බෙදුවා. ඒ තමයි ආයුක්කේ මරණය, කම්මක්කේ මරණය, උභයක්කේ මරණය සහ උපච්ඡේදක මරණය කියලා. ආයුක්කේ මරණය කියලා කියන්නේ පින්නතුනි අපි කවුරුත් මේ ලෝකෙට ගෙන ආපු ආයුෂක් තියෙනවා. අන්නේ ආයුෂ අවසන් වීමෙන් මිනිස්සුන්ගේ ජීවිත මරණයෙන් කෙළවර වෙනවා. ඊළඟට කම්මක්කේ මරණය. අපි කවුරුත් මේ ලෝකෙට ගෙන ආපු කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්ම ශක්තිය අවසන් වීමෙන් මිනිස්සුන්ගේ ජීවිත මරණයෙන් කෙළවර වෙනවා. ඊළඟට උභයක්කේ මරණය. ගෙන ආපු ආශත් ඉවරයි, කර්මයක් ඉවරයි. ආයුෂත් කර්මයක් දෙකම එකපාර අවසන් වෙලා සිද්ධ වෙන මරණයට කියන උභයක්කේ මරණය කියලා. ඊළඟට උපච්ඡේදක මරණය. උපච්ඡේදක මරණය කියන්නේ හදිසි අනතුරු මරණ, ගින්නෙන් ජලයෙන් ජීවිත නාශ වෙනවා නම් ඒකට කියන්නේ උපච්ඡේදක මරණය කියලා. මේ මරණ හතර බුදුහාමුදුරුවෝ පහනක් කරගෙන පහන කුටුම්මා කළ දේශනා කළා. දැන් ඔන්න පින්නතුනි පහනක් තියෙනවා, තිරේ තියෙනවා, දැල්ලි දැල්ලි තියෙන මේ පහනේ යම් කිසි මොහොතක තෙල් අවසන් වෙලා මේ පහන නිවිල යනවා. ඒක හරියට ආයුක්කය, ඒ කියන්නේ ආයුෂ අවසන් වීමේ සිද්ධ වුණු මරණයක් හා සමානයි. ඊළඟට කම්මක්කේ මරණය. අපි කවුරුත් මේ ලෝකෙට ගෙන ආපු කර්ම ශක්තියක් තියෙනවා. පහනක් තියෙනවා, තෙල් තියෙනවා, තිරේ තියෙනවා, දැලි දැලි තියෙන පහනේ පින්නතුනේ එක පාට තිරේ අවසන් වෙනවා. එතකොට තිරේ අවසන් වුණොත් ඒ පහන නිවිල යනවා. ඒ වගේ තමයි කර්ම ශක්තිය අවසන් වීමෙන් ජීවිතයෙන් පින්නතුනේ මරණයෙන් කෙළවර වෙනවා. කම්මක්කේ මරණය. ඊළඟට උභයක්කේ මරණය. ආයුෂත් කර්මය දෙකම එකපාර පින්නතුනි අවසන් වෙලා මරණය සිද්ධ වෙනවා. පහනක් තියෙනවා, තෙල් තියෙනවා, තිරේ තියෙනවා, දැලි දැලි තියෙන මේ පහන එකපාරට තෙලුත් අවසන් වෙනවා, තිරෙත් අවසන් වෙනවා. තෙලුත් ඉවරයි, තිරෙත් ඉවරයි. එතකොටත් පහන නිවිල යනවා. ආයුෂත් ඉවරයි, ගෙනාපු කර්ම ශක්තියත් ඉවරයි. එතකොටත් පින්නතුනේ ජීවිතයේ මරණයෙන් කෙළවර වෙනවා. ඊළඟට පින්නතුනේ උපච්ඡේදක මරණය.
ඒකනේ හදිසි අනතුරු මරණ. දැන් පහනක් තියෙනවා තෙල් තියෙනවා තිරේ තියෙනවා දැලි දැලි තියෙන මේ පහන එක පාට පින්නතුණි උලඟක් ආවොත් මේ පහන නිවෙනවා. නමුත් මේ පහන නිවුනේ තෙල් අවසන් වෙලා නෙවෙයි. මේ පහන නිවුනේ තිරේ අවසන් වෙලත් නෙවෙයි. හදිසින් ආපු උලඟක් නිසා පහන නිවිලා ගියා. ඒ ජීවිත තව ජීවත් වෙන්න අවශ්‍ය තිබුණ කර්ම ශක්තියක් තිබුණේ සියල්ල තිබිදී හදිසින් ආපු අනතුරක් නිසා ජීවිත නැති වුණා. ඔය මරණ හතරෙන් එහෙකට තමයි පින්නතුණි අපි කාගේ ජීවිත අවසාන මොහොතේ කෙලවර වෙන්නේ. අපි යම් කෙනෙකුගේ ජීවිත මේ මහ පොළව පෝෂණය කරන්න විතරක් නම් පින්නතුණි පදවන්නේ ඒ ජීවිතෙන් ඇති වැඩක් නැත්නම් මේකෙන් කියන්නේ කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ සුසාන ගත කළා මේ ඇටකටු මහ පොළොවට දිරලා යනවා. පොළොවේ පසුත් එක්ක එකතු වුණාම පින්නතුනි පොළොව සරුසාර වෙනවා. සුසාන භූමිය හිටවන්නේ පැල කරන්නේ මොකද්ද? හොඳට පින්නතුනි පැල වෙනවා. ඒ ඉන්න කාලේ අපි මේවට දීපු සාරය පින්නතුනි දීපු සාරය ඒවා ඇටකටු දිරලා ගියාම පොළොවට එකතු වුණාම පින්නතුනි පසුත් එක්ක මොනතරම්නම් පෝෂණයක්ද? මහා පොළොව සරුසාර කරන්න නම් මේ ජීවිත පදවන්නේ පින්නතුනි මොකටද? මේ ජීවිතය ඒ නිසා නැති වෙලා යන ජරාවට පත් වෙලා යන කැඩලා යන බිඳලා යන මේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරන්න පුළුවන් විදියට පින්නතුනි බුදුහාමුදුරුව අපිට ධර්ම දේශනා කළා තියෙනවා. ඒ නිසා කොයි වෙලාවකවත් අනාගත පංචස්කන්ධයක් ප්‍රාර්ථනා කරන්න එපා පින්නතුනි. ලැබිච්ච මේ කුණු කය දෙස විදර්ශනා නුවණින් අනිත්‍ය ආදී වශයෙන් දකින්න. එතකොට මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා හෝ සිත් අලවන්න ඒ පුද්ගලයා කොතනකවත් උත්සාහයක් ගන්නෙ නෑ. තොට උපාදාන වශයෙන් ගන්න නැත්නම් පින්නතුනි තෘෂ්ණාවෙන් ගන්න නැත්නම් ඒ පුද්ගලයා අලුතෙන් කර්ම සැකස් කිරීමක් එකතු කරන්නෙත් නෑනේ. අපි දන්නවනේ මුලින් කිව්වෙත් ඒක හේතු හදනකොට තමයි පින්නතුනි ඵලය සකස් වෙන්නේ. හේතු අහෝසි කළොත් ඵලයත් පින්නතුනි අහෝසි වෙනවා. ඒස ඇස කියලා කියන්නේ පුරාණ කර්මයක්. පුරාණ කර්මයක් කියලා කිව්වේ මේ වගේ ඇසක් ලබන්න අපි පින්නතුනි අතීත ජීවිතවල ඇසින් රූප දැකලා ඒක අහවර කරගත්ත නිසායි පින්නතුනි අපිට ඇහක් ලැබුණේ බලන්න. මේ කියන්නේ මොකක්ද කියලා නුවණින් පින්නතුනේ තේරුම් ගන්න ඕනේ. ඇසක් ලැබුණා අපරාධ කියන එක ඒක නෙවෙයි පින්වත්නි. ඒ ඇසින් දැකපු රූපය දැකපුතරම නිරුද්ධ කරලා අවසන් කරන්න පුළුවන් නම් ආන්නේ පුජ්‍යලයට අලුතෙන් 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 පින්නතුනේ ඒ කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහෙනේ. නැත්තම් ඵලයේ සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහෙනේ පින්නතුනේ. ඊළඟට බුදුහාමුදුර වදාළ කතමං චාවුසෝ දුක්ඛං මේ හටගන්නා වූ කයේ හටගන්නා වූ කායික දුකක් වේද? කය හා එක්ව ස්පර්ශ වීමෙන් උපන්නා වූ කායික වේදනාවක් වේ දුකක් වේද? මේ තමයි දුක කියලා කියන්නේ. එතකොට මේ කය ශරීරේ මට ඕන විදියට පින්නතුනේ පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. එහෙන් පවත්වන්න පුළුවන් නම් මේ සෑම දෙයක්ම නතර කරන්නත් පින්නතුනි පුළුවන්කම තියෙන්න ඕනේ. ඊළඟට බුදුහාඳුරු වදාළ කතමාචාවුසෝ දෝමනස්සං. දොම්නස කියලා කියන්නේ මොකද්ද? මේ හිතේ හටගත්තා වූ සිතට ස්පර්ශ වීමෙන් උපන් දුකක් වේද? සැප නොවු විඳීමක් තියෙනවා නම් අන්න ඒක තමයි දුක කියලා කියන්නේ. සැප නොවු විඳීමක් තියෙනවා නම් තර බුදුහාමුදුරු වදාලා සැප වේදනාවක් ඇති වෙන්නේ පින්නතුනේ දුක් වේදනාවක් නැති නිසායි. දුක් වේදනාවක් ඇති වෙන්නේ සැප වේදනාවක් නැති නිසායි. දැන් එතකොට මේ දුක් වේදනාවේදී දුක් වේදනාවක් ඇති වෙනකොට මොකද්ද ප්‍රහාණය කරන්න ඕනේ? පටිගය ප්‍රහාණය කරා. ඒ දුක් වේදනාවේදී පින්නතුනේ ගැටීමක් ඇති වෙනවනේ. දුක් වේදනාවේදී පටිගය ප්‍රහාණය කළ යුතුයි. සැප වේදනාවේදී
රාගය ප්‍රහාණය කළ යුතුයි. උපේක්ෂා වේදනාවේදී අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි. ස්පර්ශේ නිසයි වේදනාව කියන එක පින්නතුනි හටගන්නේ ඇති වෙන්නේ. දැන් ලී කෑල දෙයක් අරගෙන එකට අතුලනකොට පින්වත්නි උණුසුමක් ඇති වෙනවනේ. නමුත් ඒ ලී කෑල දෙක පැත්තකින් තියලා තිබ්බොත් ස්පර්ශයක් නැහැ, නැතිවීමක් නැහැනේ, ඒ කියන්නේ ඇතුල්වීමක් නැහැනේ පින්නතුනි. එතකොට නිරුද්ධ වෙලා. ඒ වගේ බුදුහාරු දේශනා කරනවා ස්පර්ශේ නිසයි වේදනාව ඇති. ස්පර්ශේ යම් කෙසකරෙන් නිරුද්ධ කළා නම් ආනිදාට වේදනාවක් පින්නතුනේ ඇති වෙන්නේ නැහැ. එතකොට ඒත් දන්නව සැප වේදනාවද සැපයි කියලා, දුක් වේදනාවද දුකයි කියලා අවබෝධ කරගන්න. මේකට තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. දැන් අපි බොහෝලාවට කියන එකක් තමයි දැන් භාවනා කරනකොට පින්නතුනේ මේ අතපය කකුල් රිදෙනවනේ. ඒක රිදෙනකොට අපි දුක් වේදනාවක් ඇති වෙනවනේ. එතකොට දුක් වේදනාව මගහරව ගන්න අපි සැප වේදනාවක් බලාපොරොත්තු වෙ ඉරියව් මාරු කරනවා. කොට සැප වේදනාවක් ඇති වුණා කියලා දුක් වේදනාවට මොකද වෙන්නේ? ඒක නැති වෙනවනේ. දුක් වේදනාව සැප වේදනාවක් ඒක නැති වෙනවා. එතකොට දුකත් අනිත්‍යයි, සැපත් අනිත්‍යයි කියන බව නුවණින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා කතමා චෞස උපායාස. උපායාස කියන්නේ මොකද්ද? නොයෙක් ආකාර වෙසනයන් අතුරෙන් එක්තරා දුක්ඛ ස්වභාවයකින් යට කළා තියෙනව නම්, ක්ලාන්ත වෙන ස්වභාවයක් තියෙනව නම් මේකට තමයි උපායාසය කියලා කියන්නේ. ඒ වගේම කතමා චෞස යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. ඒ කියන්නේ මොකද්ද? කැමැද්දයක් නොලබා දේකත් දුකයි. ඒ කියන්නේ සසර නොයෙක් ආත්ම භාවල සත්වයන්ට සත්වයන්ට තෘෂ්ණාවෙන් උපදිනවනම් ඒ භවෙහි උපදින ස්වභාවය ඇති වෙන භවේ හට ගැනීම යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණයට කැමති වෙනවා. ඒ කියන්නේ බුදුහාරු දේශනා කළ යම් පිච්ඡං ලැබපි තම්පි දුක්ඛං, යමක් අපි බලාපොරොත්තු වෙන ජීවිත නැති වෙනකොට පින්නතුණේ ඒක දුකයිනේ. කියන්නේ යම් කිසි භවයක උපදින ස්වභාවය ඒ ස්වභාවයෙන් නැති වෙනකොටත් පින්නතුණේ ඒක දුකක් වෙනවා. ඒ කැමති විදිහට පින් ලැබිලා නැහනේ. දැන් අපි දන්නවා දන් දීපු නිසා තමයි පින්නතුනි මේ ආත්මේ කාටවත් අතනෝපා ජීවත් වෙන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙන්නේ. පෙර ජීවිතවල සිල් හොඳට ආරක්ෂා කරපු නිසායි අංගපසකවල විකලත්වයක් නැති පරමාර්ථ මනස ජීවිත ලැබිලා තියෙන්නේ. සීලය කියන එක වැරදි විදිහට පුරුදු කළාම පින්නතුනි අඩලොහුඩුකම් ඇතුව උපදිනවා. පෙර ජීවිතවල භාවනා කරපු නිසා තමයි කුසල් අකුසල් පින්පව් තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් නුවණක් ලැබිලා තියෙන්නේ. එස භාගතුන් වහන්සේ වදාලා ඒ සත්වයන්ට ඒව දේවල් කැමැති නැති වෙනකොට, ඒ කියන්නේ කැමැද්ද නොලැබෙනකොට පින්නතුනේ ඒක දුකක් බවට පත් වෙනවා. ඊට පස්සේ වදාලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියම කියනනම් මහණෙනි මේ පංචස්කන්ධයම දුකයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම දුකයි. මේක පවත්වන්න නඩත්තු කරන්න මොනතරම් වෙහෙසක් දැන් වර්තමානයේ තුල පින්නතුනි ගන්න ඕනද? නැවත ලැබුවොත් මේක පවත්වන්න එදාටත් පින්නතුනි මේ දුකම එදාටත් තියෙනවා. ඒසම මේක රත්තරම් පියුමක මැණිකක හටගත්තු එකක් නෙවෙයි, මේක කුණු ගොඩක හටගත්තු එකක් කියන බව නුවණින් තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතුවොත් මේකෙන් කොටසක් අයින් කරලා පින්නතුනි ටයිල්යක් උඩ තිබ්බ කියමුකෝ. එතකොට මේක ඇතුලේ තියෙන දේද පින්නතුනේ පිරිසිදු නැත්නම් ටයිල් එක උඩ තියෙන දේද? ඒ ටයිල් කැටේ උඩ තියෙන දේ පින්නතුනේ පිරිසිදුයි. ඇයි? ඒ පිරිසිදු දෙයක් උඩට පින්නතුනේ අපිරිසිදු දෙයක් තියෙන්නේ. නමුත් මේක ඇතුලේ අපිරිසිදු දෙයක් තුළමයි පින්නතුනේ අපිරිසිදු දෙය තියෙන්නේ. එතකොට තේරුම් ගන්නකො පින්නතුනේ
නැවත මේක උපදින විදියට පවත්වනවද නැත්නම් නැති කරනවද කියන එක ඒක ධර්මයේ පුලිත තුලින් පින්නතුනේ තම තමා විසින් දකින්නට ඕනේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ දුෂ්ටි මතවාද කිසිවක් පස්සේ යන්නේ නැහැ මහණෙනි. යම් කිසි කෙනෙකුට මේ ජීවිත යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් ලෝකයත් ලෝකේ පැනවීමත් නිරෝධයත් කියන මේ සෑම දෙයක්ම පින්නතුනි මේක තුලම තියෙනවා. අන්නේ බව කෙනෙකුට අනිත්‍ය ආදී වශයෙන් නුවණින් දකින්න පුළුවන් නම් අමුතු ලෝකයක් නෑ මේ බඹයක් තරම් වූ මේ ශරීරය තුලම පින් ලෝකයක් පැනෙව්වේ ලෝක සමුදයක් පැනෙව්වේ ලෝක නිරෝධයක් පින්නතුනි බුදුහාමුදුරුවෝ පැනෙව්වේ. එහෙනම් නිරුද්ධ කරන්න ඕනේ මොකද්ද? නැති කරන්න ඕනේ මොකද්ද? මේ කුණු පංචස්කන්ධයේ තියෙන කරේ තියෙන ආසාව දුරු කරන්න ඕනේ නිරුද්ධ කරන්න ඕනේ පින්නතුනි. ඒ සාදී අපි ඉගෙන ගත්තේ දුක පිළිබඳවයි. භාගතුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ ඒ දුක පිළිබඳව අදාළ ධර්ම කොටසක් අරගෙන අපි අද මේ කතා කළේ දේශනා කළේ මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා පින්නතුනි ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ නාන රණසිංහ මහත්මිය භාර්යාව එවාගේම ගවිත්‍රි බස්නායක දියණිය මනිඳු බස්නායක පුතුණුවන් ප්‍රදීප් පෙරේරා බෑණනුවන් හරුණි ලේලිය තමලු සහ දෙව්මේ මිනිබිරියන් රොවින් මුනුබුරා ගෝනපල වීදියගොඩ පාරේ අංක 233 න් බී නිවසේ ජීවත්ව සිටි ලාල් බස්නායක මහත්මයා මිය පල්ලව සපත් වෙලා 2021 9 වෙනි මාසේ 19 වන දිනට වර්ෂයක් පිරීම නිමිත්තෙන් සිදු කරන ලබති පින්කම. එවාගෙම මිය පල්ලව සපත් වුණු අම්මා එල්.එස්.පී. පෙරේරා මහත්මිය තාත්තා ඩී.සී. රණසිංහ මහත්මයා එවාගෙම අම්මා ඩී.එල්.පී. පෙරේරා මහත්මිය තාත්තා තේමිස් බස්නායක එවාගෙම සොහිරිය ප්‍රියානි දමයන්ති බස්නායක මේ නම් සඳහන් කරන්නට යෙදුණු ලාල් බස්නායක මහත්මයා ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒත්ංගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් කරගනිත්වා උතුම් වූ අමාමහ නිවනින්ම නිවීසන සෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත්නි තවත් ඒත්ංගේ නමින් මිය පල්ලව සපත් වුණු සසරගත ඥාතීන් බොහෝ වෙති. ඒ සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. දිනට රෝගාතුර වේ සිටින ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම මේ වසංගතයෙන් අසනීපව පසු වන සියලු දෙනාටම ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ වසංගතයෙන් මිය පල්ලව සපත් වුණු සියලු දෙනාටම සියලු දුක් කෙලවර උතුම් වූ නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවා. මෙත් නාලිකාව ඔස්සේ අද ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සාගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධයම සාක්ෂාත් වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඊතාමත්ම වටිනා සද්ධර්ම දේශනාවක් ඔබ ඔබ සිල් දෙනාම ශ්‍රවණය කරා. සදහැවතුනි සිල් දෙනාගේම ජීවිතාලෝකමත් වේවායි කියලා අපි නිරන්තරයෙන්ම හැමදාම ප්‍රාර්ථනා කරනවා. දීර්ඝාෂ සුවය ලැබේවා, ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අද මේ වටිනා සද්ධර්ම දේශනාව සිදු කරවූ
ගෞරවනීය දේශකයන්න් වහන්සේ වන අවසරයි සිහිපත් කරන්නට ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අප පින්වත් පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත් හිම ලැබේවායි කියලා සාදු නදින් යුතුව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද මේ වටිනා සද්ධර්ම දේශනාව සඳහා පින්වල දායකත්වයෙන් කටයුතු කරා වූ නයනා රණසිංහ බහර්යාව, ගවිත්‍රි බස්නායක දියණිය, මනිදු බස්නායක පුතා, ප්‍රදීප් පෙරේරා බෑනා, හරුණි ලේලිය, තමලු සහ දෙව්මී මිනිබිරියන්, රොවින් මුණුබුරා ප්‍රධාන ඒ පින්වත් පිරිසර නිරෝගී සම්පන්නිය දීර්ඝාෂි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අවසරයි මේ වටිනා සද්ධර්ම දේශනාව නිමා කරමින් ඔබගේ නිවහනින් සමුගෙන යනට උතුම් දේශයක අභිමානීය මෙත් සදහම් විකාශයත් සමග නිරන්තරයෙන්ම රැඳී සිටින සිරු දෙනාටම සම්මා සම්බුදු සරණයි.